Namo tassa bhagavato arahato sammā sambuddhassa. Panimhite vano nāsa hareya visa pāninam. Nābhanam visamam veti natti pāpam agubbatoti. Pinnatuni, ada මේ ධර්මදේශනයෙන් හඳුන්වා දෙන්නට බලන්නේ අඹු සැමියන් කියන මේ ජීවිත දෙක පිළිබඳ බුද්ධ දේශනාව අනුව නොකැලැල්ව ඒ වගේම ප්‍රශ්න ඇති නොකරගෙන යහපත් යුග දිවියක් සඳහා මේ අඹු සැමි යුවළගේ දිවිය ගෙන යන ආකාරය දක්වාලීම පිණිසයි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පානින් හේකේ වනෝ නාස හරේය පානිනා විසං. යම් කිසි කෙනෙක්ගේ මේ අල්ලේ අතේ යම් කිසි තුවාලයක් නොවේ නම් එයා ගන්න විසක්වත් ශරීරගත වෙන්න හේතුවක් නැහැ. අල්ලේ යම් කිසි තුවාලයක් තිබෙනවා නම් ඒ අතින් ගන්න හැම දෙයකම විස ශරීරගත වෙනවා. ඒ වාගේ උපමාවක් මේක මේ කියන්නේ ඒ වාගේ තමන්ගේ වරදක් නැත්නම් අපකීර්තියකට පැමිණෙන්න හේතුවකුත් නැහැ. ඒක අඹුවකින් හෝ සැමියාගෙන් හෝ ඒ දෙපැත්තම බැලුවත් එහෙමයි. අඹුවකින් සැමියාට දෝෂයක් නැහැ, සැමියාගේ වරදක් නැත්නම්. සැමියාට අඹුවගෙන් වරදකුත් නැහැ, සැමියාගේ දෝෂයක් නැත්නම්. මේ දෙපළෙන්ම යම් ආකාරයක යුතුකම් සම්භාරයක් ඉෂ්ට වෙනවා නම්, ඒ දෙපැත්තේ යුතුකම් හරියාකාරව ඉෂ්ට සිද්ධ වෙනවා නම්, මේ යුග දිවිය මේ අඹු සැමි යුවළගේ ජීවිතයේ රත්තරන් ජීවිත හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඔය අඹුසැමි යුවළ පිළිබඳ බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා තවත් තැනකදී බොහොම ලස්සන කියමනක්. අපිට මේ ජීවිත තුලින් කොයි විදිහේ ජීවිතද වැඩිපුර දකින්නට ලැබෙන්නේ කියන එක මේ බණපටිය ශ්‍රවණය කරන ඔබන්ටම හිතන්න මම ඉඩ දෙනවා. බුදුහාමුදුරුව එක තැනකදී පෙන්නනවා චවෝ චවාය සංවසති. චවෝ දේවියා සද්දින් සංවසති. දේවෝ තවාය සද්දින් සංවසති. දේවෝ දේවියා සද්දින් සංවසති. දැන් මේ පවුල් ජීවිත හතරක්. චවෝ චවාය සංවසති. මලකුණක් මල පෙරේතියක් සමග ජීවත්වන පවුල. ඊළඟ එකේදී චවෝ දේවියා සද්දින් සංවසති. මලමිනියක් දේවතා දුවක් සමග ජීවත්වන යුග දෙවියක් අඹු සැමි යුවලක් පවුලක්. අනිත් එකේදී දේවෝ චවාය සද්දින් සංවසති. දිව්‍ය පුත්‍රේ මලමිනියක් මල කාන්තාවක් මල පෙරේතියක් සමග ජීවත් වීමේ පවුල. හතරවෙනි එක දේවෝ දේවියා සද්දින් සංවසති. දෙවියෙක් දිව්‍යාංගනාවක් සමග ජීවත්වන දිව්‍ය පුත්‍ර විමානයක් හා සමානය. දැන් මේ හතරෙන් මේ අඹු සැමි යුවල් ජීවත්වන ගෙවල් හතරෙන් කොහොම ගෙවල්ද වැඩිපුරම මේ ප්‍රදේශයේ තියෙන කියලා හොයලා බලන්න. දැන් මට ඕක පේන්නේ නැහැ. මේ බණපති අහන ඔබට තේරුම් ගත්ත හැකි චවෝ චවාය සද්දින් සංවසති. පෙරේතෙක් පෙරේතියක් සමග ජීවත්වන පවුලේ ගෙදර කොහෙද තියෙන්නේ? ඊළඟ එක මල පෙරේතෙක් දේවතා දුවක් සමග මංගල්‍ය වශයෙන් එක්කාසුව යුග දිවියක් ගත කරන ඒ නිවස කොහෙද තියෙන්නේ? දේවෝ චවාය සද්දින් සංවසති. දිව්‍ය පුත්‍රෙක් හා සමාන මිනිස්සෙක් එක්ක
කලාය සද්දෙන් සංවසති පෙරේතියක් සමග ජීවත් වන පවුල. මිනිස්සයා බොහොම හොඳයි, කාන්තාව බොහොම නරකයි. දේවෝ දේවියා සද්දෙන් සංවසති මිනිස්සයා දිව්‍ය පුත්‍රයෙක්, භාර්යාව දිව්‍යාංගනාවක්. මේ වගේ වෙසෙන පවුල් මේ ප්‍රදේශයේ, මේ ගමේ, ඔබ ඉන්න ප්‍රදේශයේ මේ විදිහේ ගෙවල් කීයක් තියෙනවද? ඔන්න බලන්න බුදුහාමුදුරන්ගේ දේශනාව කොච්චර ඇත්තක්ද කියන එක. ඉතින් අමුතුවෙන් බණ පොතට යන්න ඕනේ. මේ කාරණා මේ පවුල් හතර තුලින්ම පින්නතුන්ට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම බුදුහාමුදුරෝ පෙන්නනවා මේ පවුල් ජීවිත ගත කරනකොට බොහෝ දෙනා ඇත්තෙන්ම මුල් යුගයේ නිතරම කල්පනා කරන්න ඕන. අප යුග දිවියකට එක්කාසුව කුල කුමරියක් කුල කුමරෙක් සමග සරණ පාවා ගැනීම, ඒ වගේම අතිඥත ගැනීම, මේ විදිහේ වචනනේ වට යෙදෙන. එතකොට මේ විදිහේ මූලික සිද්ධාන්තේ මූලික අවස්ථාවම කල්පනා කරලා බැලුවොත් අද ඔබ ඒ සරණ ජීවිතයට ඇතුල් වෙලා ඔබ කරන සියල්ලක් සාධාරණද කියලා තනියෙන් කල්පනා කරලා බලන්න. කොච්චරනම් දුක හිතෙන ක්‍රියාවක්ද පින්නතුනේ? සමංගේ ගෙදර අම්මයි තාත්තයි අක්කයි අයියයි නංගි මල්ලි කියන මේ සියලු දෙනාම අත්හැරලා නේද අනේ මගේ සියලු සැප පහසුකම් මේ තැනැත්තා, මේ ස්වාමියා, මේ පුද්ගලයා, මේ මිත්‍රයා මට සියල්ල දෙයි කියලා අම්මා තාත්තා පවා අත්හැරලා නේද ස්වාමි පුරුෂෙක් වශයෙන් ඔබ ළඟට බිරිඳ ආවේ? ඔබම නැවතත් මේ බිරිඳට අඩන් තේත්තම් කරන්නට ගත්තොත්, දඬුවම් කරන්නට ගත්තොත්, වෙනත් වෙනස්කම් කරන්නට ගත්තොත්, ඔබ ඇඳුම් පැළඳුම් නොදෙන්නේ නම්, කෑම බීම නොදෙන්නේ නම්, අනේ පින්නතුනි මොන තරම් භයානක විදිහේ කූර හදවතක් ස්වාමීක් වශයෙන් ඔබ තුල තිබෙනවද කියලා බලන්න. හොඳයි, ඔබට මම කියන්නම් බුදුහාමුදුරන්ගේ දේශනාවෙන්ම ස්වාමි පුරුෂයෙක් සත යුතුකම්, එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා කියන මේ වචනේ තෝරන හැටි බලන්න. ස්වාමි පුරුෂයා නිවසක මූලිකයා. මෙන්න මේක හොඳ සිද්ධාන්තයක්. ගෙවල් වල හරි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දෙන්නම කෑ ගහන වෙලාවක් තියෙනවා. උඹ නෙවෙයි නායකයා මමයි. අනිත් එක්කෙනා කියනවා මමයි නායකයා උඹ නෙවෙයි. ඕකටත් ගහ ගන්න තැන් බැන ගන්න තැන් ඕන තරම් ඇහෙනවා. මේ ගෙදර ප්‍රධානියා මමයි. උඹ ඔය රට හැමතැනම රත්ති ආදු ගහලා ගහලා මෙතින් තාප පල්ලිය උඹ නායකයා නෙවෙයි මමයි නායකයා. හාමිනේ හදනවා එහෙන් ගන්න නායකත්වයේ ආධිපත්‍ය පුරුෂයා හදනවා මේ පැත්තෙන් ගන්න. නමුත් ගෙදරක ස්වාමි පුරුෂයා යනු ගෘහාධිපති. ගෘහාධිපති කියන්නේ සංස්කෘතෙන් ගෘහාධිපති, ඒ කියන්නේ ගෘහයේහි අධිපති. ගෘහාධිපතිනිය කියලා කියන්නේ ගෘහාධිපතිනිය ගෘහයේහි පතිනිය භාර්යාව. එතකොට භාර්යාව කියන්නේ දෙවන්න. භාර්යා කියලා කියන්නේ ස්වාමියාගෙන් ජීවත් වන්නා භාර්යා. භාර්යාව කියන්නේ ඒකයි. ස්වාමියා අනුව යන්නා යන්නේ, ස්වාමියා අනුව ක්‍රියා කරන්නේ, ස්වාමියා සතු ධනයෙන් ජීවත් වන්නේ භාර්යා යනු මේ ඇත්තෙම භාර්යාව තෝරපු තැන. එතකොට ගෙදරක ගෘහාධිපති හැටියට තමන්ට අයත් වූ යුතුකම් සම්භාරයක් තිබෙනවා. ඒ සියලු යුතුකම් ඉෂ්ට කරන නිසා තමයි මේ ස්වාමී කියන වචනේ එන්නේ. පති. පති කියන තැනත් නායකත්වයක් දෙනවා. පතිනිය. එතකොට පති ස්වාමියා, පතිනිය ස්වාමි දුව. එතකොට මේ යම්කිසි යුතුකම් සම්භාරයක් හරියට ඉෂ්ට කරන්නට නොහැකි නම් ඔහු ස්වාමියෙකු වීමට නොසුදුස්සෙකයි බුදුහාමුදුරෝ දේශනා කරනවා. එතකොට තවත් එකක් තිබෙනවා. මේ ස්වාමි පුරුෂයෙක් නිවසක් තනද්දී බොහොම දුරදිග බලලා පින්නතුනි ඒ නිවස පවා තනන්නේ. ඇයි? කල්පාන්තයේ දක්වාම බලන විට විශාල පරම්පරාවක් ඇතිකොට ආදි කතුරු භූත හත්තට මාසෙන්නේ නැහැ, තුන් මාසෙන්නේ නැහැ, මාස ගණන් ඉන්නවා. එහෙම වෙනකොට ගේ දොරක් බලාගෙන, අර දරු පැටවුනොත් බලාගෙන, තුන් අරුවක් කෑම අරවා මේවා ඔක්කොමත් බලාගෙන, අර පරිස්සමකින් යුතුව ගේත් හොඳට පිරිසිදුව වත්ත පිටිය පිරිසිදු කරගෙන මේ සියල්ලක්ම බලා හදාගෙන ඉන්නේ කවුද? ගෙදර ඉන්න අම්මා.
තාත්තා නැණි දැන් තාත්තා ඈත පිටිසර වෙළඳාමකට ගියා. දැන් ගෙදර ඉන්නේ කවුද? අම්මා තමයි දැන් මේ දරුවෝ ටිකයි ඊළඟට කෑම බීම ප්‍රශ්නයි ඊළඟට වෙළඳ පොළොවට යෑමයි ඒ බඩු මුට්ටු ගේමයි ඊළඟට තියෙන සල්ලි ටික පරිහරණය කිරීම ඒවා ආරක්ෂා කර ගැනීම දරුවන්ගේ ආරක්ෂා කිරීම ඒගොල්ලොන්ගේ කුදුමහත් අධ්‍යාපන කටයුතු ඇඳුම් පැළඳුම් හොදා දීම මේ සියල්ලක්ම කරන්නේ රත්තරන් අම්මා. එහෙමනම් මේ ඇත්තා මේ තැනැත්තියට විශේෂ නමක් වැටුණා ගෙදර ඇත්තෝ කියලා. බලන්න ඔය පැරණි අය කතා කරනකොට ගෙදර බිරිඳට කියන්නේ ගෙදර ඇත්තෝ. ඒකත් ඉතාම පැරණි නමක්. ගෙදර ඇත්තෝ හාමිනේ ළමයිගේ නමක් දාලා සමහර විට සුනිල්ගේ අම්මා මෙහෙන්ද ඊළඟට එයා කතා කරන්නේ බිරිඳ කතා කරන්නේ මේ රංජිත්ගේ තාත්තා මෙහෙන්දක බඩුවක් කියන්නේ අරයා කියනවා සුනිල්ගේ අම්මා කියලා මෙයා කියනවා රංජිත්ගේ තාත්තා කියලා. එතකොට කොහොම හරි අර දරුවේ දැරියක් අරගෙන මුල් කරගෙන තමයි අද හැටියට මෙහෙවර යකෝ කාලා කන්නිත් ගහනවත් ඉත නිකන් බෙල්ල ගැළවිලා යන්න යකෝ මෙහෙවර. දැන් අද අපි ඉන්න අප්පලා කතා කරන හැටිනේ ඔය ගොඩාක් ඉන්නේ එහෙම අය. ඉතින් හරීම වැරදි මේ කාරණේ. මොකද බිරිඳ කියලා කියන්නේ තමන්ගේ අතවැසි සේවිකාවක් වත් නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේ එක තැනකදී පෙන්නනවා පින්නතුනේ මේ භාර්යාව කියන එක්කෙනා ඉතාම වැදගත් සුවිශේෂ සේවාවක් කරන එක්කෙනෙක්. ඒ සුවිශේෂ සේවාව කියලා කිව්වේ සාමාන්‍යයෙන් යම්කිසි භාර්යාවක් ඇත්ත වශයෙන්ම භාර්යාවක් නිකන් පැත්තකට වෙලා ඉඳ ගියොත් මේ ස්වාම පුරුෂිකුට සෑහෙන වැඩ කොටසක් වෙනවා. ඉතින් ඒ නිසා භාර්යාව කියන ස්වාමි දුව නිකන්වත් සිතේ අඩපණතාවයක් ඇති වෙලා ගෙදරට ගියොත් එහෙම ආපහු ගියොත් එහෙම මේ ස්වාම පුරුෂයාට සිද්ධ වෙනවා දරුවෝ ටිකක් බලාගෙන ඒ ඇත්තන්ට උයන්ඩ පියන්ඩ. ඉතින් කවදාකවත් වීර පීරා නැති තාත්තා නිකන් මේසෙට ගියාම කකා බිබී ඊට ස්වාම පුරුෂයාට දැන් ලිප ළඟ මේ ලිප මලවනකොටම තේරෙනවා හප්පත්තිය අරුන්දා හිටියානම් තමයි හොඳ මගේ කටත් බං කටක් කිය ඒ වෙලාවට බනිනවා ආපහු ඉතින් ගිහින් එන්න ඉතින් මගේ පොඩි ඔය වරදකට වුණාට ඉතින් අනේ ප්‍රශ්නයක් නෑ ඉතින් ඔයව ගණන් ගන්න එපා මං තරහවට කිව්ව නෙවෙයි එන්නකෝ කියලා යන් කියලා යනවා මුල් දවසේ අනේ පනේ රත්තරනේ දෙවිලි දවස හිටන් ආයි තාව කනවා දැනගනින් හප් මම මේ තාව මට දෙන්නේ මෙහෙමයි කියලා ආයි පටන් ගන්නවා අර භාෂාව. කොහොම වෙතත් භාර්යාවට අඩන්තක් අඩන්තේත්තම් කිරීම භාර්යාව නිකන් කාලකන්‍යක් හැටියට තේරුම් ගැනීමම ස්වාමි පුරුෂයෙකුගේ උදාර මනුෂ්‍ය ධර්ම විනාශ වී අපකීර්තියට පත්වන කාලකන්‍ය තත්වයේ ස්වාමි පුරුෂයෙකු වශයෙන් මනුෂ්‍යයා පත්වන ක්‍රියාවක් බව නම් මතක් කළ යුතුමයි. එවැනි එකේදී මම කිව්වේ පින්නතුනේ භාර්යාවට ඉතාම ගෞරවාන්විතව ආමන්ත්‍රණය කරන්න ඕනේ කියලා. මේකදී මේ දෙවැනි එකේදී බුදුහාමුදුරුව පෙන්වන්නේ අවමන් නොකිරීම. ස්වාමි පුරුෂයෙකු විසින් ඇත්තෙන්ම භාර්යාවට අවමන් කරන්න හොඳ නැහැ. භාර්යාවගේ යම් යම් දෝෂාරෝපණ නැතුව නෙවෙයි යම් වැරදීම් කාතරක් සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම භාර්යාවගෙන් යම් කිසි සුළු අඩුපාඩුකමක් වෙච්ච තැන සමහර විට මේ කෑමකට සමහර විට ලුණු ඇඹුල් ටිකක් දාන්න එක වැඩි වුණා එක නැති වුණා. එහෙම නැත්නම් වැඩක් කියලා ගියා ඒක කරන්න පුළුවන් වුණා බැරි වුණා. ඉතින් දහසක් ප්‍රශ්න දැන් gedara ස්වාමි පුරුෂයාම හිතුවොත් මේ gedara තියෙන දහසක් ප්‍රශ්න මාළඟමයි කියලා ඒක බොරු. භාර්යාවකට දහසක් ප්‍රශ්න තියෙනවා. මොකද අරයා ජීවත් වෙන්නේ ලෝකයක් සමාජයක් එක්ක. දැන් මේ ගෙදර හත්තට දෙනෙක් බලාගෙන ඒ හැම එක්කෙනෙක්ම ඉල්ලන කියන හැම දෙයක්ම බලාගෙන ඊළඟට ගෙදර සියලු දෙනාටම ආහාර පාන පිසීම ඊළඟට ඇඳුම් පැළඳුම් හොදා දීම ළමයින්ට අකුරු කියවා දීම ඒ වගේම එන යන එක කතා බහ කිරීම ගෙදර සම්පූර්ණම සංරක්ෂණය කිරීම අර ආදායම් මාර්ග හොයා දීම ඒක සුළු වැඩක් කියනවා නෙවෙයි. නමුත් ගෙදර භාර්යාවට විශාල වගකීමක් තිබෙනවා. විශාල වැදගත් වැඩ සම්භාරයක් තිබෙනවා. ඒ නිසා යම් යම් පොඩි පොඩි වැරදීම් සිද්ධ වෙනකම් බලන් ඉඳලා මහා යකෙක් වගේ ගෙදර තමන්ගේ ආදරණීය භාර්යාවට පින්නතුනි බුදුහාමුදුරුවෝ එක තැනකදී පෙන්වන්නේ භාර්යාසකා මිත්තා. ඇත්තෙන්ම ස්වාමි පුත්‍රයෙකුට ඉන්න ඉහළම මිත්‍රයා භාර්යාව. වෙන එක්කෙනෙක් මිත්‍රයෙක් කරගෙන මිතුරියක් කරගෙන හරියන්නේ නැහැ. තමාගේ ඉහළම මිත්‍රයා භාර්යාව සුඳුරිය බිරිඳ
ඒ නිසා එයාට යම් යම් පොඩි පොඩි සුළු වැරදීම් ඇති වෙනවා. විශේෂයෙන්ම ස්ත්‍රියක් සම්පූර්ණයෙන් ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා කියන අමු පට්ටපල් බොරුවක් වෙනවා. බුද්ධ දේශනාවෙත් පෙන්නනවා දියල්ලක් තුනක් තියෙන තැන ජලයක් ඇත කියලා. ඒකේ විශාල අර්ථයක් තියෙනවා. මම මේක නොකියවට මේ පින්නතුන් මේක අමුතුවෙන් මම කියන එකක් නෙවෙයි. කාමක ලෝකේ ඉහළම අගතන් පත්වෙච්ච කාන්තාවකගේ යම් යම් එවන් අඩුපාඩුකම් සොයා යම් කිසි පුද්ගලෙක් එක්ක කතා කරපු පමණින් ඒ වගේම යම් යම් ඉරියව් තුළින් සමහර ඇත්තෝ සමහර විට ගෙදරින් ගිහිල්ලා වැඩට ගිහිල්ලා එනින් ගමන් මේ අඩිපාරවල් පවා හොයාගෙන එනවා. මේකනම් අඩිපාර මගෙත් නෙවෙයි ළමයාගෙත් නෙවෙයි හැබැයි කවුරු හරි ඇවිදින් තියෙනවා කීකේ ඔය විදිහට හොයාගෙන ගියොත් නම් ඇත්තෙන්ම මිනිහෙකුට කවදාකවත් ගැහණියක් හදන්න බෑ. ඒක ලෝකේ සම්මත ක්‍රියාවක්. යම් යම් දෝෂවලදී ස්වාමි පුරුෂයෙක් වශයෙන් ලෝකයක් ගැහණියක් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න බැරි නිසා මේ බව දත් නැරන්නු පුළුවන් තරම් ස්ත්‍රියගේ බිරිඳගේ සුඳුරියගේ පතිනියගේ යම් යම් දෝෂ දර්ශන වලට ලක්වෙච්ච සිදුවීම් පොළදී ඒවාට සමාව දීම තරම් කාරුණික හදවතක් ඇති ස්වාමි පුරුෂයෙකු බවට පත් වී තිබුණා. බිරිඳක් සම්පූර්ණයෙන් ආරක්ෂා කරන්නට බෑ. ඒ නිසා යම් යම් සුළු වැරදීම් තියෙනවා. ඒ වැරදීම් තුළදී මානසිකත්වයෙන් කල්පනා කරන්න. මනුස්සෙක් හැටියට නැත්තම් මේ අවමන් කිරීමට දැන් සමහර ගෙවල් වල ඇත්තෙම තමන්ගේම බිරිඳට ස්වාමියා බයින් එක මුළු ගමටම ඇහෙනවා. ඉතින් ගම හිතන්නේ මේකයි. ස්වාමි පුරුෂයාගේ ඡන්දිකම අම්මා හරි ෂෝක් කියනවා නෙවෙයි. ඈ බං උඹ එතකොට ගෙනල්ලා තියෙන්නේ එහෙම භාණ්ඩයක් නේද කියන එක තමයි මෙතනින් පැහැදිලි වෙන්නේ. ඒකින් වෙන්නේ මොකද? ස්වාමි පුරුෂයාටමයි අපකීර්තිය. ඒකයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. තමා ගේන ලද භාර්යාවගේ අවමන් භාර්යාවට අවමන් කිරීම ප්‍රසිද්ධ කරනකොට ඒක නැවතත් උඩු සුළඟට ගිහිලා ආපහු ගලා එන්නේ ස්වාමි පුරුෂයාගේ මූණටමයි. ඊළඟ එක තමයි ඉක්මවා නොහැසිරීම. මේක ස්වාමි පුරුෂයෙක් සතු බලවත් යුතුකමක්. අපේ හුඟක් ස්වාමි පුරුෂයන් මේ தත්ත්වයේ තමයි මම මේ කලින් කිව්ව එකෙත් තිබුණේ. ඉක්මවා නොහැසිරීම තමන්ගේ භාර්යාවගෙන් සතුට වීම තමයි බුදුහාරව අනුමත කළේ. බුදුරජාණන් වහන්සේ උනත් මේ සංසර්ගයේ මෛතුන සේවනය එහෙම නැත්නම් ස්ත්‍රියක් සමග ස්වාමියෙක් ජීවත් වීමට විරුද්ධ වුණේ නැහැ. පින්නතුන් ගන්න පංචශීලයේ අවංකවම තිබෙනවා නේද? කාමීස මිච්ඡාචාරා වේරමණී. මේ කාමීස මිච්ඡාචාරා කියන්නේ කාමේහි වරදවා හැසිරීම. කාමේ වරදවා හැසිරෙනවා කියන්නේ බිරිඳක් ස්වාමි පුරුෂයෙක් එක්ක හැසිරීමවත් ස්වාමි පුරුෂයෙක් බිරිඳක් එක්ක හැසිරීමවත් නොව තමාගේ බිරිඳ සිටියදී වෙනත් බිරියන් කරා යෑම කාමීස මිච්ඡාචාරා. තමාගේ ස්වාමි පුරුෂයා සිටියදී වෙනත් ස්වාමි පුරුෂයෙන් ලංකර ගැනීම ඇසුරු කිරීම සංසර්ගයේ යෙදීම රහස් සංයෝගිතා ඇති කිරීම අන්න කාමීස මිච්ඡාචාර. ඔන්න කාමීස මිච්ඡාචාර පැහැදිලි වෙච්චම තැන. ඉතින් ඔය තැන්වලදී තමයි බොහොම ඉස්සරත් අදත් කතාවල් එන්නේ. මම එනකොට උතුමාණෙනි මගේ බිරියත් සමග මේ ඇත්තා සිටිනවා මම දැකලා ක්ෂණික කෝපයටපත් මා විසින් පොරවක් කරා මොහුගේ බෙල්ලට කොටන ලද්දේය කියලා ඔය නොයෙකුත් චෝදනාමක නඩුආර ඇහෙන්නේ ඕකෙන්. මොකද විශාල වේදනාවක් එනවා. එතකොට වැඩිපුර යෑම කාම මිත්‍යාචාරේ වැඩිපුර යෑම උඩයි පින්නතුනේ ලෝකේ ප්‍රශ්න ඇති වෙන්නේ. කාම මිත්‍යාචාරේ ඒ තරම් දරුණු එකක්. දැන් සමහර විට තමන්ගේ භාර්යාව සමග ප්‍රීතිමත්ව ජීවත් වෙන්න බැරි අය මොකද කරන්නේ? තවත් තමන්ගේ කැලෑසියේ නැත්තම් තමන්ගේ ක්ලාස් එකේ නැත්තම් තමන්ගේ කාර්යාලයේ ඉන්න තවත් ඇත්තියක් සමග ඇත්තෙක් සමග සම්බන්ධතා ඇති කරගෙන ඊළඟට භාර්යාවට නිකන් නොයෙකුත් දේවල් අඩුපාඩුකම් කරන්නට ගන්නවා. සමහර විට වෙනදා ගේන වැටුප නෙවෙයි දැන් වැටුප එන්නේ එන්නේ අඩු වෙලා තියෙනවා. මිනිහට දැන් තැන් දෙක තුනකට පූජා කරන්න වෙලා තියෙනවා. ඉතින් ඔහොම වෙනකොට මොකද වෙන්නේ? નિયમિત භාර්යාවටත් නීරුවන්ට දැරියන්ට નિયમિત වශයෙන් අධ්‍යාපන ලෝකයට ආවශ්‍යිත පතපත ගැනීමට වැටුපක් නැහැ. ඇඳුම් පළඳුම් ගන්නට වැටුපක් නැහැ. මේ වැටුප තව තවදී ආස්වලට පූජා කරලා එන්ට උනහම වෙන්නේ මොකද්ද? පෞල් ජීවිත ආරවුල් වෙනවා. ඇත්තෙන්ම සුහදව බැලුවොත් අවංකවම උත්පන්න සාහිතක
අවංකවත් තියෙනවා. අවංකවත් උපන්න සාතික ගොඩකට තාත්තා කියන්න වෙච්ච තැන් අම්මා කියන්න වෙච්ච තැන් ඕන තරම් තියෙනවා. මේක තමයි ඉක්මවා යෑම. තමන්ගේ භාර්යාව ඉක්මවා යෑම ඉතාම දරුණු ක්‍රියාවක් හැටියට බොහොම ඉස්සර කතා ප්‍රවෘත්ති තියෙනවා පින්නතුනේ. ඇත්තෙන්ම වේදේහ දැන් එක්තරා කාන්තාවක් හිටියා. මේ කාන්තාව යක්ෂෙක් බැලුවා මේ ඉහළ කාන්තාව පුළුවන් තරම් වසඟයට ගන්න. නමුත් මේ කාන්තාව තමන්ගේ පතිවෘතා ධර්මය ආරක්ෂා කිරීමට ජීවිතය ගත කළ ආකාරයක් පෙන්වනවා. බොහොම ලස්සන කතා ප්‍රවෘත්ති තියෙනවා. ඒ තරම් පතිවෘතාවෙන් ජීවත් වන භාර්යාවන් සිටිනවා නැත්තේ නොවේ. නමුත් පින්නතුනේ භාර්යාවගේ යම් යම් වැරදි සහගත දේ බල බලා ඒවට දැඩිසේ දඬුවම් දෙන්න බලාපොරොත්තු වෙන ස්වාමි පුරුෂයන් වඩාත්ම බලන්නේ ක්‍රමක්‍රමෙන් තමන්ගේ භාර්යාවගෙන් දැන් නිදහස් වෙන්න. ඊට වඩා හොඳ භාර්යාවක් දැන් ඇති කරගෙන ඔන්න ඉක්මවා යෑම. අනේ අහිංසක දරුවන් දැරියන් මේ වගේ කාලකන්ණි කරලා තවත් භාර්යාවක් අලුතෙන් ගන්න තරමටම කාමකත්වයේ උච්චම අවස්ථාවට පැමිණි අයට ඉහළම දඬුවම ආත්මීය වශයෙන් නම් පින්නතුනේ කෙලින්ම නපුංසකයෝ වීමයි බුද්ධ දේශනාව අනුව පෙනෙන්න තියෙන්නේ. ඒ නිසා තමන්ගේ භාර්යාව ඉක්මවා යන්ට හොඳ නෑ. ඒක ස්වාමියෙක් සතු ඉතාම වැදගත් යුතුකමක්. අනිත් එක තමයි පින්නතුනි ඉසුරු පවරා දෙන්න ඕන. මේ ඉසුරු පවරා දෙනවා කියන්නේ දැන් ඔය ස්වාමි පුරුෂයාට අයත් වූ ඉසුරු සම්පත්. ඒ කියන්නේ දේපල වස්තු ඉඩකඩම් චංචල නිශ්චල ඒ වගේ මුදල් හදල් බැංක account ඔක්කොම තමන්ගේ පවුලට නෝනට හාමිනේට නැත්තම් බිරියට බිරිඳට පතිනියට තමන් දෙන්න තරම් උදාරත්වය කැපවීමක් කැපකිරීමක් කරන්න තරම් ස්වාමි පුරුෂ කාර්මික වෙන්න ඕන. ඒ වගේම තමන්ගේ දැන් ස්වාමි පුරුෂයා වස්තුව ඉබේතු ඒවා මසුරු මලෙන් හද කරගෙන පොට්ටනික ගහ ඉන්නේ නැතුව ක්‍රමක්‍රමයෙන් මේ බිරිඳ ඉතාම හොඳට මේ වස්තුව දැන් පරිහරණය කිරීමට දක්ෂීක වෙලා තිබෙනවා. මේ ස්ත්‍රීර දැන් කැලිම පවරා දෙන්න ඕන. ගෙදර ආධිපත්‍යයේ උනත් මේ විදිහට පවරා දෙන්න අවශ්‍යක තැන් තිබෙනවා. දැන් සමහර ස්වාමි පුරුෂය සම්පූර්ණයෙන්ම දීපල වස්තු ඔක්කොම විකුණ විකුණා කනවා. විකුණ විකුණා බොනවා. විකුණ විකුණා විනාශ කරනවා. විකුණ විකුණා වෙනත් පවුල් නඩත්තු කරන අය ඉන්නවා. ඉතින් ඒ නිසා මේවා කරමින් තමන්ගේ ස්ථිර નિયમિત මේ රෙජිස්ටරෙන්න සම්මත වෙච්ච බිරිඳට මහපාරට බස්සන්ගත් පසුව ලබාගත් අදෘශ්‍යමානව සිටින බිරිඳට දීමටත් ලැහැත්වෙන තරමට අකාරුණික හදවතක් ඇති ස්වාමි පුරුෂයෝ සිටිනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ නියම කරනවා નિયම උත්තරීතර ස්වාමි පුරුෂෙක් නම් නියමිත කල ඉතාම සිල්වත්ව ගුණවත්ව කාන්තාව නියම ආකාරයෙන් මේ ගෙදර පරිහරණය හොඳට දක්ෂපක්ෂව ක්‍රියා කරන්නට පුරුදු වෙනකොට ඉසුරු සම්පත් සියල්ලක් පවරා දෙන්න ඕන. ඒ පවරා දීමේදී කිසිම දෙයක් සංගවා ගන්න හොඳ නෑ. එතකොට බිරිඳට ලොකු හැඟීමක් ඇති වෙනවා. අනේ මගේ ස්වාමි පුරුෂයා මේ වාගේ මේ ඉසුරු සම්පත් සියල්ලක් මට පැවරී ලොකු විශ්වාසයක් මතයි. හැබැයි එකක් තියෙනවා, මේ දෙපැත්තටම කරුණු තියෙනවා. අපින්නතුනේ මේ වගේ පතියකින් අපිට කියන්න කාලෙ මදි. මේ ඉසුරු සම්පත් පවරා දෙනකොට සමහර බිරිඳවල් ඉන්නවා මේන් තීරුව අනේ ඔයා වගේ දෙවියෙක් අප්පා කීකී ආරවාරගෙන එයත් වෙන පැත්තකට හරවලා වක්කඩ ගහන පැති තියෙනවා. එයත් හිමින් තීරුව මේන් තීරුව කාණු කපනවා. හිමි ඊට මේක මගේ අහවල් අදෘශ්‍යමාන ස්වාමි පුරුෂයාට ඒවා කියලා නියමිත ස්වාම පුරුෂයා අහනවා. කෝ බංජන් ඊයේ ගෙනාපු වැටුප දැන් මං ඊයේ උඹට 400 ගාණක් ගෙනත් දුන්නා, 600 ගාණක් දුන්නා, පෙරේදා 800ක් දුන්නා. කෝ ඒවා දැන් සත පහක් නෑ කියන්නේ බුන්තිල් ගේන්න. මං ඒවා ඔක්කොම තියලා තියෙන්නේ මෙහෙ නෙවෙයි, ඒවා වමනාවිත ගමු. දැන් මේ බුන්තිල් ටිකක් ගේන්න සීමිතේ කුල ටික ගේන්න කායෙන් හරි ඉල්ල ගමු හදිස්සියකට. බොරු ඒවත් වෙනත් පැති කරා යෑමට මාර්ග සලස්සලා දෙන්න. දෙපැත්තෙන් හොරජාවාරම් කරන්න ගත්තොත් නම් පවුල් ජීවිත විනාශයි පෙන්නතුන්. ඒ වාගේ පින්නතුනේ ඉසුරු සම්පත් බාර දෙන්නක් ඕන. ටිකක් හොඳට බලලා පින්නතුනේ එහෙම නැත්නම් භාර්යාවට ඔක්කොම ඉසුරු සම්පත් දෙනවයි කියලා දුන්නාට පස්සේ නිකන් අර දීකාවගේ පස්සේ පැත්තේ හකුරු බැඳ වගේ හිටියොත් එහෙම ඉවරයි. ඒ නිසා මේක පුළුවන් තරම් කල්පනා කරන්නත් ඕන. ඉසුරු සම්පත් පවරා දීමේදී දරුවන්ට හරියට ඉෂ්ට වෙයිද, තමන්ගේ නියමිත දරුවාටද නැත්නම් දෙවෙනි දරුවන්ට දෙන්න ගනීද, මේවා ඔක්කොම බලලා බොහොම දුරදිග බලන්න ඕන ස්වාමි පුරුෂේ. ඒ වාගේ ඉසුරු සම්පත්
Barya wada dima swam pursik satu itu kamakwa pautino. Iwagi ma yahapat swam pursik wising tamangge istri yata boma hundata puluhan tarang andun palandun dentona. Istri api adi mutun mitang karapu ekak tamai mutun mitang nitirema iting amude gahagena gobiyo hatiyata ehema naththam boma chamma hitiya. Habai kulakantawa ekena kantawa nan Boma hundata sarasenawa. E adi muttange ithama wedagath siddiyak thamai tamange birindawa sarasenawa. Swami purusaya wedi sarasimak naha pinnathuni. Ada nan ehema nevey. Swami purusaya hundata me sarasenawa. Birindata kiyana umba ohe hitapan kiyala. U gedara tiyalama yanda bohoma kemathi samara swami purusaya umba mona kaani welda ban umba e deena me hoddak hadaagena hitapan kiyana swami purusaya dannawa den ada birinda awoth wede ahu wenawa kiyala. Ohe wage pinnathu hora pusu wage dennata denna hora pusu tan tiyena. Ewaage me swami purusayat bharyawata boruwak kiyala yanda hadena bharyawat swami purusayata boruwak kiyala hin thiruwa me yanda hadena me wage depattema weradi wetche depattema chanchala wetche prashnayak meka kese wetat buduhamduru pennanawa swami purusek nam tamage yutukamak tamai hondata puluwan tarang habai tamange vetane hatiyata istriya illana illana ewama denna giyot meka nikan pinnatuni ara mahat mala pereetata wathura damma wage hiti kalagedi 16ක් දාලත් pereetaya kiwalu nikan wathura gævilawak giye naha kiyala e wage කොච්චර ඇඳුම් ආයිත්තම් මේ ඊළඟට ගෙලට මාල කනට තෝඩුව අතට වලලු පයට ගිගිරි දාලා දුන්නත් බලන්නකෝ අපේ මිනිස්සුත් මාගෙන කිසිම බැලිල්ලක් නෑ අනේ කියලා අල්ලපු ගෙදරට ගිහිල්ලා කියනවා මේ කනේ තියෙන්නේ ස්වාම්පුරුෂයා ගෙනත් දාපු තෝඩුවක් ඒ වගේ අතේ වලලු ටික තෝඩුවක් වලලු ටික ඔක්කොම ස්වාම්පුරුෂයා ඊළඟට මේ හොඳට සිරිප්පු දාගෙන ඇඳුම් ඇඳගෙන ඊළඟට හොඳ ඉස්තරම් සාරී හොරින් සාරිය ඇඳගෙන ඔක්කොමත් කරලා මේ එකක්වත් පින්නතුනේ කිසි දෙයක් නොදීපු ස්වාමියෙක් හැටියට ස්වාමි පුරුෂයාව මහා පුදුමාකාර විදියට හෙලා දකින භාර්යාව ඉන්නවා පින්නතුනේ භාර්යා කියන තැන නොඑක් භාර්යාවල් ඉන්නවා බුදුහාමුදුරුවෝ මේ භාර්යා කිව්වාන් පස්සේ චෝර භාර්යා ඊළඟට මසුරු භාර්යා මේ පෙරේත භාර්යා ඔය වගේ අන්තිමට ඉතින් දැන් පින්නතුන් ගන්නවානේ දිය භාර්යා ගැන ඔය වගේ ওই දිය භාර්යාට එනකම්ම භාර්යාවල් ඉන්නවා කෙසේ වෙතත් මේ භාර්යා මේ පින්නතුනේ මසුරු මල ඇති පරියාවල් ඉන්නවා ඊළඟට කෙලෙහි ගුණයක් දන්නේ නැති පරියාවෙ ඉන්නවා ඒ වගේ මරාගෙන මැරෙන පරියාවලුත් ඉන්නවා පින්නතුනේ ස්වාමි පුරුෂයා මැරුවක් කමක් නෑ මට පඩිය කොහොමාරි ඕකගේ අතින් ගන්න තියෙනවා නම් කියලා තමන්ගේම ස්වාමියාට බොරු දානවා අපේ ස්වාමියා දෙනවා පඩිය අරන් ඕක මට කටයක්ක් දෙන්නේ නෑ උඹලා හොඳින් ගහලා ගනින්න හැබැයි තියෙනවා පඩිය තියෙනවා 2600ක් ඈ 500න් ඔන්න මෙච්චර ගාන පන්ට් එකට යයි අතේ නම් මෙච්චර ගානක් තියෙනවා කියලා හොඳ අම්මන්ඩිලා ඉන්නවා පින්නතුනි තමන්ගේ ස්වාමි පුරුෂයාටම ගහන්න ඔක්කොම සැක් කරන බරියාවල් ඉන්නවා උන්දල තමයි ඔය මිනි බරියාවල් ඉතින් ඒ නිසා තමන්ගේම මිනිස්සුන් මරාගෙන කොහොම හරි වැටුප ගන්න ඊළඟට ඉඩ කඩන් ටික ලියා ගන්න බරියාවල් ඔක්කොම අත්මේ ආත්මార్థකාමී බරියාවල් තියෙනවා පුරුෂයෙක් එහෙම තමයි භාර්යාව පමණක් නෙවෙයි මම මේ කියන්න ආවේ පුරුෂයාගේ යුතුයකම් සම්භාරය ඊමගින් පුරුෂයාගේ යුතුයකම් සම්භාරය මේ ආකාරයෙන් ඉෂ්ට වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා ශාම්පුර්ෂයාගේ යුතුයකම් පැත්ත පමණක් නෙවෙයි ඊළඟට ඉෂ්ට වෙන්න ඕන එකක් තමයි බිරිඳගේ යුතුයකම් තිබෙනවා බිරිඳත් ඒ වාගේම ස්වාමි පුරුෂයාට යුතුයකම් ඉෂ්ට කරන්න ඕන බිරිඳ ගෙන් ඉෂ්ට විය යුතු යුතුයකම් පහ මේ අය කියන්නේ කටයුතු මැනවින් කිරීම මොකද්ද දෙවෙනි එක ඇසුරු කරන පිරිසට සංග්‍රහ කිරීම මොකද්ද මිරිසෙත සංග්‍රහ කිරීම තුන්වෙනි එක සැමියා ඉක්මවා කටයුතු නොකිරීම සැමියා කටයුතු නොකිරීම ඊළඟට හතර සැමියාගේ ධනය රැකබලා ගැනීම සැමියාගේ ඊළඟ පහ සැම කටයුත්තෙහිම දක්ෂයෙකු වීම සැම කටයුත්තෙහිම ඔන්න බලන්න භාර්යාවක සතුටුකම කටයුතු මැනවින් කිරීම දැන් සමහර භාර්යාව මැනවින් කටයුතු කිරීම කියනකොට මේක පින්නතුනේ පුදුමාකාර මැනවින් කටයුතු කරනවා කිව්වහම මේ උඩින් පල්ලෙන් කරනවා නෙවෙයි දැන් සමහර භාර්යාව කුස්ති අතු ගන්න අතු ගෑපි මැනවින්ද කරන්නේ නිකන් උඩින් පල්ලෙන්ද කියලා එහෙම මේ කටයුතු කරන අයත් සිටිනවා ඒවා කරනකොට දැන් උයන පිහෙනකොට ඇඳුම් පැළඳුම් හොදනකොට මේවා කරනකොට පේනවා පින්නතුනි අන්තිමට නිකන් ඕනවට එපාවට
නිකන් උවමනාවක මේ උවමනාවෙන් කරනවා නෙවෙයි ගේ අතුපතු ගෑවත් උඩින් පල්ලෙන් අතුපතු ගාලා දාන්න. බොද්දක් හැදුවත් ඒක සමාය විට පොල් මිරිකපුව තැනක ඊළඟට මිරිස් සම්බරපු ගල එහෙමමයි වළං හත්ති ටික ඔක්කොම යට ගහලා ඕක හැන්දෑවක් දැරියයි දැන් බෑ අප්පා. රැට උයාපුවා හෙට උදේ වෙනකන් ඔහේ තියලා තියෙනවා. ඒ තරම් කම්මැලි කාල කන්නියෝ කාල කන්නි බහාරියව සිටිනවා. පෙරේතියක් වගේ නාන්නෙත් නෑ සුද්ධ පවිත්‍ර වෙන්නෙත් නෑ වළං හත්ති හොදන්නෙත් නෑ. අර මනවින් කටයුතු කිරීම කියන්නේ ඕක නෙවෙයි. මනවින් කටයුතු කරන එක්කෙනා හරීම ලස්සනට කරනවා පින්නතනේ. අතුපතු ගාලා පිරිසිදු කරලා බොහොම ලස්සනට තියලා ස්වාමි පුරුෂයාට ගේ දොර දැක්කාම ආසහිතනවා දෙයියෝ සාක්කි දේවතා දුවක් දෙයියනේ මම සරණ පාවා ගත්තේ කියලා ස්වාමි පුරුෂයාට පුදුම හැඟීමක් එනවා. මේ සමහර භාර්යාව එනවනේ ස්වාමි පුරුෂයා වැඩට ගිහිලා ගෙදරට ගොඩ වෙනකොටම කියනවනේ ඔන්න අදත් අරුන්ද ඇවිදින් මේ බැනලා බැනලා ගියා ඔයාගේ ඒවා හින්දා තමයි මේ ඔක්කොම වෙන්නේ මම නම් යන්න යනවා ගෙදර කියලා දහසක් ප්‍රශ්න මත ඉඳලා ඉඳලා කැම්බිලා කැකෑරිලා ගෙට ගොඩ වෙනකොටම කියන්නේ ඕකනේ. ඔය වගේ ඉන්නවා මාර භාර්යාවලා තියා. ඕගොල්ලෝ කරන්නේම ස්වාමි පුරුෂයව නිතරම කුපිත කරනවා. එතකොට එයා කරන්නේ මනවින් කටයුතු කිරීමක් නෙවෙයි. අවුල් අවුල් වියවුල් කිරීම. එතකොට ස්වාමි පුරුෂයාට නිතරම ගෙට ගොඩ වෙනකොටම දැන් උදේ පාන්දර ගියේ ස්වාමි පුරුෂයා හන්දෑවට ගෙට ගොඩ වෙනකොටම භාර්යාවගේ යම් කිසි කියමනක් තුලින් තමයි අර ආස්වාදයේ කියන ක්‍රම. ඊළඟට චූටි දරු පැටියා ගෙනල්ලා මෙන්න ඔයා උදේ මතක් කර කර ඉන්නවා පැටියා කී කී ලං කරනකොට අර ස්වාමි පුරුෂයාට සියලුම දේම අමතක වෙනවා. මෙයාගේ ඉන්නේ ඕක නෙවෙයිනේ. හා ආවද? එනකන් මං හිටියේ ඕන් අදක් දීලා ගියා. ඔයා හින්දා මටවත් ඉන්නේ නැහැ මේකේ කියලා දස්සල දාලා කුස්තියට යනවා. ඉතින් ස්වාමි පුරුෂයා බලන උදේ ඉඳලා කැකෙල්ලා කැකෙල්ලා ආවා මේ කාලේ යක්ෂණී පටන් ගත්තනේ තවත් එකක්. මේ මිනිස්සුන්ගේ කෝලහල මිනිස්සුන්ගේ කුපිත ඩබල් ට්‍රිබල් කරනවා සමහර භාර්යාව ඉදගෙන. මනවින් කටයුතු කරනවා නෙවෙයි. ගෙදර කටයුතු අප්පිරියයි. ඇඳුම් පැළඳුම් හේදීම කටයුතු අප්පිරියාවා. තමන්ගේ ඇඳුම් පැළඳුම් හොදගෙන පිළිසිතුව ඉන්නවා කියන එකත් අප්පිරියාවා. දරුවන්ගේ ඇඳුම් පැළඳුම් කොහොමද හොදන්නේ අම්මවත් හරියට නාන්නේ නැතුව. ඒ වාගේ පින්නතුනේ ක්‍රියා කරන මනවින් කටයුතු කරන්නේ බොහොම පිළිසිතුව කටයුතු කරනවා කියන එකයි. දෙවෙනි එක සංග්‍රහ කිරීම. ඒ දෙවෙනි සංග්‍රහ කිරීම කියන්නේ මේකයි. ඉන්න දරුවන්ටයි ස්වාමි පුරුෂයටයි සංග්‍රහ කිරීම නෙවෙයි ඒක අනිවාර්යයි. පින්නතුනේ ගෙදරකදී මේ ස්වාමියාගේ ඥාති පිරිසක් සිටිනවා. ඒ වගේම ස්ත්‍රියගේ ඥාති පිරිසක් සිටිනවා. ස්වාමියා නිසා ගෙදරට එන පිරිසක් තියෙනවා. දැන් ස්වාමියා නිසා ස්වාමියාගේ යාළුවෝ මිත්‍රයෝ වෙනවා. භාර්යාවට පුළුවන් ස්වාමි මේ ස්වාමියාගේ තියෙන ඔක්කොම පටි ටික ගහලා යන්න වැඩ කරනවා. භාර්යාව හරියට ක්‍රියාත්මක නවුනොත් භාර්යාව අරගොල්ලොන්ට ස්වාමි පුරුෂයාට තියෙන ලැබියාවෙම ස්වාමි පුරුෂයාගේ යාළුවෝ තමන්ගේ නෑයෝ කියලා හිතාගෙන වැඩ කරන්න ඕන. නිකන් තේ කෝප්පු ටික හදලා බොන කියලා නිකන් උවමනාවෙන් එපාවෙන් වැඩ කරන්න ගත්තාම ස්වාමි පුරුෂයාට තියෙන තත්ත්වය මොකක්ද? ඒ වගේ භාර්යාවු ඉන්නවා සම්පූර්ණයෙන්ම ස්වාමි පුරුෂයාගේ තියෙන කාලාන්තර පට්ටන් නිලකල ගහලා යන්නම වැඩ කරනවා. මොන ඉලව්වට ආවද මන් දන්නේ නැහැ. ඒ ආවනම් ඔය මිනිහත් එක්ක කතා කරලා විදිහට යනවා ඔය යන්න කියලා. නිකම්ම කියන භාර්යාවුත් ඉන්නවා නික දිය බරිය වගේ. ඒ වාගේ භාර්යාවු නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ හරියට එන ගෙදරට එන අමුත්තන්ට හරියට සංග්‍රහ කරන භාර්යාවක් නියම භාර්යාවක්. තමන්ගේ ස්වාමියා වෙනුවෙන් ඉෂ්ට කළේ යුතුකම් දෙවෙනි එක. ඊළඟට පින්නතුනේ ඉක්මවා නොයෑම. ආන් අර කලින් කියාපු එකම ආවා. ඉක්මවා නොයෑම. ස්වාමි පුරුෂයා අත්හැර වෙනස් ස්වාමි පුරුෂයෙන් හොරෙන් රහසින් හදාගන්න එපා. ස්වාමියා උදේ ඉඳන් රැ වෙනකන් නැහැනේ. එක්ක වෙනදාම ගිහිල්ලා එක්ක මේසන් වැඩ එක්ක සමහර විට මේ වඩු වැඩ එහෙම නැත්නම් වෙනත් ව්‍යාපාරික වැඩ එක්ක ඩ්‍රයිවිං මේ ඔක්කොම කරලා ඉවරලා මිනියා රාත්‍රී 10 11ට විතර ගෙදරට එන්නේ එතකම්ම තියෙන නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්න භාර්යාව සිටින නිසා බුදුහාමුදුරු ශ්‍රේෂ්ඨ භාර්යාව ඉක්මවා යන්නේ ස්වාමි පුරුෂයා ඉක්මවා වෙනත් ස්වාමි පුරුෂයන් කරා යන්නේ නැහැ කියලා පෙන්නනවා නියම ස්ත්‍රියගේ යුතුකමක් භාර්යාවගේ යුතුකමක්. ඊළඟට ධනේ රැකබලා ගැනීම. ඔන්න ඊළඟ කාරණේ පින්නතුනේ ධනේ රැකබලා ගැනීම. තියෙන වස්තු සම්භාර හිමීට තමන්ගේ අහවල් මිනිසුන්ට කියලා ඥාතින්ට කියලා බෙදා හරින්නේ නැහැ. එහෙම අයත් ඉන්නවා පින්නතුනේ හිමීට ගෙදර තියෙන ස්වාමියාගේ ගෙදර තියෙන ඒවා හිමීට මේක හොරකම් කරලා අරිනවා තමන්ගේ ඇත්තන්ට. තමන්ගේ ඇත්තන්ට හිමීට ආපුවම ඕක මල්ලි දාන් යනවා අපේ මිනිහට පේන්නේ නැති උන යකා වගේ නටයි ආයි මෙතන. හිමීට අරන් යනවා කියලා සමාජයට වහන්න ගියාම මැසිම සැටල් එක නැහැ. සමාජයට මේ කාර් එක ඇතුළට ගියාම පස්සේ දාපු ඩීසල් දාපු නැත්නම් මේ පෙට්‍රල් දාපු බැලුව නැහැ. මෙයා හීන් తీරුව ඇරලා ඕක අරන් යන්න හීන් తీරුව පෙට්‍රල් ටිකකුත් තියෙනවා. ඊළඟට ලුණු ටිකක් ගේනවා හැමදාම අර්ථාපල් ගේනවා එළවලු ගේනවා මොකක් අම්ම නැහැ එයින් සිරෝ පාස් කරලා හරිනවා තමන්ගේ ගෙවල් වලට ධනෙ රැක බලා ගන්නවා කියන්නේ මිනිස්යාගේ ධනෙ රැක ඔක්කොම ගෙනත් දෙනවා ආරක්ෂා කරන්න ඕන. ඊළඟ එක තමයි
දක්ෂයෙකු වීම නිකන් පින්නතුනේ උයලා කංගම දක්ෂ කාන්තාවක් වෙලා බෑ වියන්ද දක්ෂ වෙන්න ඕන මහන්ද දක්ෂ වෙන්න ඕන ගොතන්ද දක්ෂ වෙන්න ඕන වියන්ද දක්ෂෙක් වෙන්න ඕන මේ ආදී ගොඩාක් දේවල් තුලින් දක්ෂ කාන්තාවක් වීම තමයි පින්නතුනේ උදාර ශ්‍රේෂ්ඨ කාන්තාවකගේ ස්වාම්පුරිහා ස්වාමි පුරුෂයාට ඉෂ්ට විය යුතු යුතුකම් පහ කියලා කිව්වේ ඒ නිසා බොහෝ විට සලකන්න දැන් මං කලින් කියපු ගාථාවට නැවත එනවා දැන් ස්වාමි පුරුෂයාගෙන් භාර්යාවට ඉෂ්ට විය යුතු යුතුකම් පහක් මං පෙන්නවා භාර්යාවගෙන් ස්වාමි පුරුෂයාට ඉෂ්ට විය යුතු යුතුකම් කීයද පහයි මේ දෙපැත්තේ පහ පහ හරියට ඉෂ්ට නොවුනොත් පානින් මේකේ වනෝනාස හරෙය පානිනා විසං නාබ්බනං විස මන් වේති නාති නති පාපං අකුබ්බතු අල්ලේ තුවාලයක් නැත්නම් ගන්න දේවලෙන් ඇඟට ශරීරයට ගත වෙන විසක් නැහැ ඒක හොඳට මතක තියාගන්න තමන් අතින් යම්කිසි වරදක් නැත්නම් කරන ක්‍රියාවක වරදක් ස්වාමියාට තේරෙන්න හේතුවක් නැහැ ස්වාමියාගේ වරදක් නැත්නම් බිරිඳගෙන් බැනුම් අහන්න හේතුවකුත් නැහැ ඔය ගෙවල් වල ඔක්කොම වෙලා තියෙන්නේ දෙන්නට දෙන්න තකට තක එකකට එක හොරෙන් වැඩ කරනවා හොරෙන් ක්‍රියා කරනවා දෙන්නම දෙන්නටම දෙන්නා බැන ගන්නවා මුහරප කියනවා අයින්සක දරු පරම්පරාවක් අනාත වෙනවා මේ නිසා කාලකන්ණි යුග දෙවියක් නොව එදා පළවෙනිම දවසේ දැකලා භාර්යාව බිරිඳක් හැටියට ගන්න කතා කරපු දවසේ ක්‍රියාපටිපාටියෙන්ම බිරිඳව ආරක්ෂා කිරීම ස්වාමි පුරුෂයා බිරිඳ දැනගන්න ඕන පළමුව ස්වාමි පුරුෂයා දක්නා දැකුම් වෙලාවේදී දකිද්දී තමන්ගේ මනසට ආපු ඒ ප්‍රේමාන්විත අදහස නොකැලැල්ව ඒ වාගේම අවිච්ඡින්නව ගෙන යන ක්‍රමයට එදා ප්‍රේමවන්තෙක් වෙච්ච මේ ස්වාමි පුරුෂයා එදා ප්‍රේමවන්තියක් වූ මේ භාර්යාව දෙදෙනා තුලින් ඉෂ්ට විය යුතු යුතුකම් පහ පා මේ කාරණා 10ම ඉෂ්ට කරගෙන යහපත් පවුලක් යුග දෙවියක් එහෙම නැත්නම් බිරිඳක් ස්වාමියෙක් ඒ වාගේම අඹුවක් සැමියක් හැටියට ජීවත් වෙන්න මහන්සි ගත්තොත් මේ ධර්මෙන් ඔබට ඊටාම වටිනා ප්‍රයෝජනයක් ලැබේවි උදාරතර අඹු සැමි යුවලක් හැටියට ජීවත් වෙන්න බුද්ධ දේශනාවේ මේ උත්තරීතර කාරණා අරගෙන ජීවිතයෙන් පළපුරුදු කරගන්න හැටියට මතක් කරමින් ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම නිවන්සප ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා